සියලු දෙනාටම සුබ දවසක් SD Studio YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියා දෙන්න යන්නේ හරියටම කොහොමද dream catcher එකක් හදන්න කියලා. Dream catcher එකක් හදන්න සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල් තමයි මේ තියෙන්නේ. මේ දේවල් වලට අමතරව ඔයාලට wool නූල් වගේ භාවිතා කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ කුරුළු පිහාටු dream catcher හදන්න ගන්න. මම අද හදන dream catcher එකට භාවිතා කරන්නේ මේ අමුද්‍රව්‍ය ටික විතරයි. හරි අපි දැන් බලමු කොහොමද ලස්සන dream catcher එකක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ වගේ රවුමක් ගන්න. ඔයාලට මෙහෙම රවුමක් තියෙනවා නම් ප්ලාස්ටික් එකක් ගන්න නැත්තම් වේවැල් හරි කම්බියකින් හරි රවුමක් හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට මේ රවුම වටේටම මේ බේබි රිබන් එක ඔතන්න ඕන. හිස්තන් පේන්නේ නැති වෙන්න ලස්සනට ඔතා ගන්න. රවුම ඔතද්දී එක උඩ ඔතන්න යන්නත් එපා. ගොඩක් දුරින් දුරින් ඔතන්න යන්නත් එපා. ඔයාලට පේනවා ඇති ගානට මේක ඔතා ගන්න ඕන. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. අත්කම් නිර්මාණ පිළිබඳව තව තවත් videos අපි ඔයාලට ඉදිරිපත් කරනවා, කොහොමද ලස්සනට නිර්මාණ කරගන්නේ කියලා. ඒ වගේම ආදායම් උපයා ගන්න විදිහත් අපි ඔයාලට කියලා දෙනවා. ඒ නිසා අපිත් එක රැඳී සිටින්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ සම්පූර්ණ රවුමම ඔයාලට කැමති නම් බේබි රිබන් භාවිතා කරන්න නැතුව කෝඩ් නූල් හරි වූල් හරි භාවිතා කරලා වටේට ඔතා ගන්නත් පුළුවන්. මේ විදිහට මුළු රවුමම ඔතල ඉවරනාට පස්සේ ඩ්‍රීම් කැචර් එක එල්ලන කොටස අපි මේ ආකාරයට හදා ගන්නවා. මේක අනිවාර්යෙන් හොඳට අලව ගන්න ඕනි, නැත්නම් මේ ඩ්‍රීම් කැචර් එක කොහේ හරි එල්ලුවාට පස්සේ ගැලවිලා වැටෙන්න පුළුවන්. ඒක නිසා දෙපැත්තෙම ගම් ගාලා හොඳට අලව ගන්න. පස්සේ මේ බේබි රිබන් එක කතරෙන් කපලා එතන ලයිටරෙන් අලව ගන්න. මේ තියෙන අපි ඔතාගත්ත රවුම. අපිට මේ ඩ්‍රීම් කැචර් එකට තව රවුමක් ඕන වෙනවා, පොඩි රවුමක්. මම ඒකට ගත්තේ පොඩි බබාලා දාන වළල්ලක්. අපි ඒ රවුමෙත් මේ වගේම බේබි රිබන් එක ඔතාගමු. පොඩි රවුමත් මේ විදියට ඔතාගෙන එද්දී අපි මේ පොඩි රවුමේ හදා ගන්න ඕනේ අපි කලින් ඔතාගත්ත රවුමට සම්බන්ධ කරන්න පුළුවන් වෙන විදියට. මේ විදියට අලව ගමු. අපි අලවගෙන මේකේ සෙන්ටිමීටර් 4ක් විතර බේබි රිබන් එක තියාගෙන අපි කපමු. දැන් අපි මේ ඩ්‍රීම් කැචර් එකේ මැද ගොතන්න යන්නේ. මේක තමයි ඩ්‍රීම් කැචර් එකක වැදගත්ම කොටස. ඒක නිසා හොඳින් බලාගෙන ඉන්න, වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයාලට තේරෙන විදිහට තමයි මම මේ ගොතන්නේ. ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න, ඕන දෙයකට උත්තර දෙනවා. මේ විදිහට අලව ගන්න. අලවගෙන නූල දිග වැඩි නිසා අතේ අනිවාර්යෙන් මේ වගේ ඔතා ගන්න, නැත්නම් ගොතද්දි පැටලෙන්න පුළුවන්. මේ කොන රබර් පටියක් හරි නැත්තම් කම්බියකින් හරි පටලවා ගන්න. හොඳට තද කරලා මම ගත්තේ කම්බියක්. අපි දැන් මේකේ දුර සාමාන්‍යයෙන් අඟල් එකමාරක් වගේ එන විදියට වටේ රැඳෙන්න මේ විදියට ගොතා ගන්න.
ආකාරයට රවුම වටේටම ගොතා ගන්න. මම දැන් පුරුක් 7ක් දාගෙන තියෙන්නේ. 8 වෙනි පුරුක තමයි දාගන්න ඕනි. සාමාන්‍යයෙන් මේකේ පුරුක් අතර පරතරය සමානව තියෙන්න ඕන. එතකොට අපේ ඩ්‍රීම් කැචර් එකේ ලස්සනට තියෙන්නේ. දැන් මම 8 වෙනි පුරුකත් ගොතා ගන්නවා මේ විදිහට. 8 වෙනි පුරුක ගොතාගත්තට පස්සේ නූල ඇතුලෙන් දාලා අපි කලින් ගොතාගත්ත පුරුක ඇතුලෙන් නූල එළියට අරගෙන ගැටයක් දාගන්න ඕනි. මේ තියෙන මන් දාගත්ත ගැටය. ඔයාලට පැහැදිලි නැත්නම් බලන්න මම ආයෙ කරලා පෙන්නන්නම්. 8 වෙනි පුරුක ගොතාගත්තට පස්සේ ඊළඟ පුරුක ඇතුලෙන් නූල දාලා අපි කලින් ගොතාගත්ත පුරුක ඇතුලට දාලා ගැටයක් ගහගන්න. ඊළඟට අපි මේ විදිහට මේ රවුම වටේටම ගොතාගමු. අපි දැන් දෙවෙනි වටේටත් මේ රවුම වටේ ගොතා ගන්න ඕනි. අපි මේ විදියට වට තුනක් ගොතා ගමු. එතකොට තමයි මේ හරියටම ඩ්‍රීම් කැචර් එකේ ලස්සන ඩිසයින් එක පේන්නේ. මේ වගේ ගැට වැටෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඒව ගලවලා අයින් කරන්න. දැන් මම මේ ඩ්‍රීම් කැචර් එකට කළු පාට වර්ණයක් දානවා කෝට් නූල්. අපි මේක දැන් ලයිටරෙන් රක් කරලා අලව ගන්න. ගැලවෙන්නේ නැති විදියට අර කලින් විදියටම ගොතාගෙන යමු. මේ තියෙන්නේ මම ගොතල ඉවර කරගත්ත ලොකු රවුම. දැන් අපි පොඩි රවුම ගොතන්න යමු. මම ඒකට භාවිතා කරන්නේ කෝඩ් නූල් නෙමෙයි, මේ පෙරල් කොටන්. මම ඒක ඉදි කට්ටකට නූල දාලා ගත්තා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක වගේ ප්‍රමාණයක්. ඒක ගොතන්නේ මේ ආකාරයට.
දැන් අපි මේ රවුන්ඩ් එකම හදාගෙන ඉවරයි. අපි ලොකු රවුම් මේ මැදටත් මුතු ඇට දාමු. මේ විදිහට. මුතු ඇට තුනක් මම දානවා. ඔයාලට කැමති ප්‍රමාණයක් දාන්න පුළුවන්. වැදගත්ම වෙන්නේ මේ හැම එකක්ම ගැලවෙන්නේ නැති වෙන්න අලවන්න ඕනේ. නැත්තම් අපේ ඩ්‍රීම් කැචර් එකේ ප්‍රමිතිය නැති වෙනවා. දැන් අපි මේ පොඩි රවුම ලොකු රවුමට සම්බන්ධ කරගමු. හරියටම එක කෙලින් ගම් ගා ගන්න. මේ විදිහට දෙපැත්තෙම ගම් ගාලා අලව ගන්න. හරි, අපි දැන් මේ ඩ්‍රීම් කැචර් එකට පිහාටු එල්ලන්න නූල් සම්බන්ධ කරගන්න ඕන. මම කලින් ගත්ත වගේ පෙරල් කොටන් වලින් තමයි මේ නූල් ගන්නෙ. නූල් කෑලි 7ක් මම කපා ගත්තා. මේ විදිහට මම පොඩි රවුමටයි ලොකු රවුමටයි නූල් ටික ගැට ගහ ගන්නවා. ඔයාලට කැමති ඩිසයින් එකකට මේක නූල් දා ගන්න පුළුවන්. මීට වඩා වැඩි කර ගන්න, අඩු කර ගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ට කැමති විදිහට මේක නිර්මාණාත්මකව ඉතලා හදා ගන්න. මම හදන එකම හදන්න යන්න එපා. ඔයාලට කියලා අනන්‍යතාවයක් හදා ගන්න බලන්න හැමතිස්සෙම. අනිවාර්යෙන් මේ නූල් දෙක එකට ගැට ගහ ගන්න, නැත්නම් ගැලවෙන ඉඩ ප්‍රමාණය වැඩි. හරි, අපි දැන් මේ නූල් හතම සම්බන්ධ කරගෙන ඉවරයි. අපි මේකේ වැඩි කොටස් කපා ගන්න ඕනි. අවශ්‍ය ප්‍රමාණය දිග තියලා ඉතුරු ටික කපා ගන්න. දැන් අපි මේ නූල් වලට මුතු වැට දා ගන්න ඕනි. එතකොට තමයි ඩ්‍රීම් කැච් එකේ ලස්සන වෙන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් මුතු වැට දා ගන්න පුළුවන්. මම මේකේ 15 නූලට මුතු වැට දෙකක් දානවා. අනිත් හැම නූලකටම මුතු වැට 3 ගානම දානවා. හරි, අපි දැන් මේ මුතු වැට ඔක්කොම දාගෙන ඉවරයි. දැන් අපි පිහාටු ටික අලව ගමු. මම මේ හදාගෙන තියෙන පිහාටු 3ක් එකට අලවලා මේ විදිහට ඔයාලා අලව ගන්න. ඒක ලේසියි. නැත්තම් පිහාටු එක එක අලවන්න ගියාම එක එක ප්‍රමාණවලට තමයි හැදෙන්නේ ඩ්‍රීම් කැචර් එක. ඒක නිසා මේ වගේ පිහාට 3ක් හෝ 4ක් එකට අලව ගන්න. නූල වැහෙන්නම පිහාටු අලව ගන්න.
ඊට පස්සේ වැඩි නූල් කෑල්ල කපලා අයින් කරගන්න. මේ තියෙන්නේ මම පිහාට ඔක්කොම අලවලා ඉවර කරගත්ත ඩ්‍රීම් කැචර් එක. මේකේ මම කළු පාට පිහාටු මික්ස් කරන්නයි යන්නේ. ඔයාලට කැමති නම් කරන්න, නැත්තම් නිකම්ම තියෙන් දෙන්නත් පුළුවන්. හැබැයි ලස්සනක් තියෙන්න ඕන නිසා මම කළු පාටත් මික්ස් කරා. මම හිතනවා හැමෝටම ඩ්‍රීම් කැචර් එකක් හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.